අද අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රශ්න අහන්න Sky Cricket Academy එකේ ජූනියර් ක්‍රිකට්ස්ලා දෙන්නෙක් හරිඳු සහ ජුරාත්. නසිතයි මට දැනගන්න පුළුවන්ද ඔයා කවුරු හරි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව අනුගමනය කරනවද? ප්‍රවීණ ක්‍රිකට්ට අනුගමනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ රංගන අයගෙන් ඇඩ්වයිස් ගන්නවා. අයියා බෝ කරද්දී ටීම් එකේ අයගෙන් කොච්චර සපෝට් එකක් හම්බවෙනවද? ඒක කොච්චර වටිනවද? ලොකු සපෝට් එකක් හම්බවෙනවා. ඒක නැහැ කියන්න බෑ. ස්පිනර් කෙනෙක් වුණාම පළවෙනි දේ බෝලේ කපන්න පුළුවන් වෙන්න ඕනේ. අයියා එලෙවල් වලට මැච් තමයි කරේ. ඒත් මේ ඔයා කොහොමද මේ ස්ටඩි වැඩ ටිකයි මේවයි ක්‍රීඩා කටයුතු බැලන්ස් කරගෙන ආවේ? ලේසි පහසු කාලයක් නෙමෙයි. ඉතින් හැබැයි තමන්ට පුළුවන් නම් තමන්ගේ දවස කඩාගෙන වෙන් කරගෙන කරන්න මම හිතනවා පුළුවන්. ස්පිනර්ගේ ග්‍රිප් එකම තමයි චයිනමන් කෙනෙක්ටත් මෙහෙම ග්‍රිප් එකක් තියෙන එක. ඒ ගොඩක්ම මේ ඇඟිල්ලෙන් තමයි ගොඩක්ම දංකැම් සිදු කරන්නේ. මම පොඩි කාලේ ෆාස්ට් බෝලින් කරේ. පොඩි කාලේ ඇකඩමි යද්දි ෆාස්ට් බෝලින් කරේ. ඊට පස්සේ තමා ස්පින් වලට මම මාරුනේ. स्पोर्ट्स क्लब प्रोग्राम के अलूत्म सेगमेंट के तमाइ टॉक विद जूनियर सेगमेंट के वाला दाना यह सेगमेंट के करने मुखाद कीला जूनियर क्रिकेटर्स दैनिक मे सीनियर क्रिकेट गेम प्रश्न सेगमेंट तमाइ एक दिन अपी अद्वे सूदान मे सेगमेंट के पटांगान अद अपी तेक एक प्रश्न Sky Cricket Academy के जूनियर क्रिकेटर्स दैनिक थरिंदु सह जुरान मे दिन तमाइ अद्वे लसित अमूल दिन गेम प्रश्न අසිතයි මට දැනගන්න පුළුවන්ද ඔයා කවුරු හරි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව අනුගමනය කරනවද? ප්‍රවීණ ක්‍රිකට් අනුගමනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ රංගන අයගෙන් මම ඇඩ්වයිස් ගන්නවා. මොකද එක්කෙනාට එකන වෙනස්. මට අනිත් එක්කෙනා විදිහටම දාන්නත් බෑ. එයාට මං විදිහ දාන්නත් බෑ. ඉතින් කංකාවත් අනුගමනය කරන්නේ නැහැ. හැබැයි එක එක්කෙනා ඇඩ්වයිස් නම් ගන්නවා. එතකොට ලසිත අයියා පාසල් ක්‍රිකට් කාලේදී ෆාස්ට් බෝලින්ද කරේ ස්පින් බෝලින්ද කරේ? මම පොඩි කාලේ ෆාස්ට් බෝලින් කරේ. පොඩි කාලේ ඇකඩමි යද්දි ෆාස්ට් බෝලින් කරේ. ඊට පස්සේ තමා ස්පින් වලට මම මාරුනේ. අයියා එලෙවල් වලට මැච් තමයි කරේ. ඒත් මේ ඔයා කොහොමද මේ ස්ටඩි වැඩ ටිකයි මේවයි ක්‍රීඩා කටයුතු බැලන්ස් කරගෙන ආවේ? ලේසි පහසු කාලයක් නෙමෙයි. ඉතින් හැබැයි තමන්ට පුළුවන් නම් තමන්ගේ දවස කඩාගෙන වෙන් කරගෙන කරන්න මම හිතනවා පුළුවන් කියලා. ඉතින් මොකද මගේ යාළුවෝත් ඉන්නවා ක්‍රිකට් ගහලා හොඳට කරපු කට්ටිය. ඉතින් මම හිතනවා එහෙම එදා දවසේ වැඩ එදාම කරලා ඉවර කරගන්න පුළුවන් නම් එක කරගෙන යන්න පුළුවන්. දෙකම බැලන්ස් කරන යන්න පුළුවන්. අයිය එතකොට මේ බැට්ස්මන් කෙනෙක් අපේ බෝල හොඳට ෆේස් කරද්දී අපිට එයාව අවුට් කරගන්න මොන වගේ ටෙක්නික්ද පාවිච්චි කරන්න පුළුවන්? එක එක බැට්ස්මන්ගේ බැට්ස්මන් එක වෙනස් වෙනවා. ඉතින් එයාගේ එයා ස්ට්‍රෝං තැන වහලා එහෙම බෝ කරන්න පුළුවන්. නැත්නම් ඒ කියන්නේ එයා වීක් පැත්ත අපි දන්නවා නම් එතනටම බෝ කරන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් පැච් එකකට බෝ කරලා එයාව රන්ස් අඩු කරන්න පුළුවන්. ෆීල්ඩ් එකෙන් වහලා එයා ගහන මේ රන්ස් ටික අඩු කරන්න පුළුවන්. එහෙම ගොඩක් විදි තියෙනවා. එතකොට අයියේ අපි වගේ ජූනියර් ක්‍රිකටර්ස්ලට ඔයාගේ එක්ස්පීරියන්ස් එක අපිට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? කවදාක්වත් කියන්නේ පොඩි පොඩි කියන්නේ පර්ෆෝමන්ස් බැස්සා කියලා කවදා වැටෙන්න එපා. ප්‍රැක්ටිස් කරන හොඳට ප්‍රැක්ටිස් කරලා ඒ වැරදි හදාගෙන එදිනෙදා වැරදි හදාගෙන ඊළඟ මැච් එකදී ඒ වැරදි ආයෙත් වෙන්නේ නැති වෙන්න මේ හොඳට සෙල්ලම් කරන්න. අසිතයි වා පොඩි කාලේ ස්කෝරේ ටිකක් ගහද්දි වාට හිතර දේද අවදාරි වා නැසර ටීම් එකට සිලෙක්ට් එක කියලා. يعني පොඩි කාලේ ඉස්සෙල්ලා මම ස්කෝරේ ගහද්දි හිතුවා අතන බිග් මැච් එක ගහන්න. ඊට පස්සේ බිග් මැච් එක ගහද්දි මම හිතුවා මට නැෂනල් ලෙවල් එක මම يعني ඊළඟ මගේ ටාගට් එක ඒක තමයි කියලා. ඉතින් ඒකට වැඩ කළා. ඒකට වැඩ කළා එහෙම වැඩ කරගෙන යද්දි තමයි මට ඒ chance එක හම්බුනේ. තවල සිතයි වාට ස්කෝර් එකක් ගහද්දි ප්‍රශ්න බාධා හැම වෙන්නේ නැද්ද? ටිකට් නවත්තන්න හිතිලා. ඇවිල්ලා තියෙන එක ඉතින් හැමෝටම එන දෙයක්. මොකද පොඩි කාලේ අපි අත්තරම ස්කෝල්ට යන්නේ ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න ඉතින් ඒක ඊපස්සේ අපි එක තනකදී තනකට එනවා. මම ඉස්සරහ ඉගෙන ගන්නවද ඉස්සරහ ක්‍රිකට් ගහනවද කියන එක. ඉතින් මම ක්‍රිකට් නාට්‍ය ඉගෙන ගන්න යන තැනත් හිටියා. හැබැයි ඉතින් මම ගොඩක් අය උපදෙස් අනුව අනුව මම ඒ දිගටම ක්‍රීඩාවටම ගියා. එතකොට ලසිත අයියේ දැන් අයියාගේ ජර්සි නම්බරේ කීයද? ජර්සි නම්බර එක 96. ඒ 96 දාන්න හේතුව මොකද්ද? මගේ ඉපදිච්ච අවුරුදු 96 ඉන්න. ලහිතේ එතකොට වාට සෙල්ලම් කරන පළවෙනි ඉන්ටර්නැෂනල් මැච් එකේ ආපු ප්‍රෙෂර් එක කොහොමද? ඇත්තට يعني ක්‍රවුඩ් ප්‍රෙෂර් එකක් කියලා හැම ලොකෝට ආන මොකද බිග් මැච් ගහද්දිත් ඒ ක්‍රවුඩ් ප්‍රෙෂර් එකේ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් එහෙම ලොකු ප්‍රෙෂර් එකක් ආවෙ නැහැ. අර පළවෙනි ටෙස්ට් මැච් එකනේ කියන පොඩි අර ප්‍රෙෂර් එක තිබ්බා. හැබැයි අර මම දාව පානි බෝලෙම ඩිෆ්ලෙසිස්ව බීට් කරන්න පුළුවන් වෙච්ච එකෙන් ඒක එහෙමම නැතුව ගියා.
එතකොට හිත අයියේ මේ අයියා බෝල් කරද්දී ටීම් එකේ අයගෙන් කොච්චර සපෝට් එකක් හම්බ වෙනද ඒක කොච්චර වටිනවද ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඒක නැහැ කියන්න බෑ කොයි විලකන්ද අයගෙන මොකද හැමෝම කොයි හැම මොහොතම ඇවිල්ලා කියනවා මල්ලි මෙහෙම කළමුද අපි මේක කරොත් මේක වෙයිද කියන හැමෝම මොකද මමත් ප්‍රශ්න අහනවා ඉතින් ඒ දේ හොඳයි එතකොට හිත අයියේ ඕ ස්පිනර් කෙනෙක් විදියට බැට්ස්මන් ප්‍රෙෂර් කරන්ද අවුට් කරද්දී අ බෝල් කරද්දී වැඩි දියුණු කරගන්න ඕනේ දේවල් මොනවද ස්පිනර් කෙනෙක් වුණාම පළවෙනි දේ බෝලේ කපන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි අතන කන්සන්ට්‍රේට් කරන එක තනකට බෝල දාන එක. ඉතින් අපිට ඒ දේ හොඳට කරන්න පුළුවන් නම් ඒ දෙක හොඳට කරන්න පුළුවන් නම් අපි සක්සස් වෙන්න ලේසි. ලහිත අය ස්පිනර් කෙනෙක් බෝල අල්ලන ක්‍රම තියෙන්නේ. මම කැමති අය එකක් වෙන්නනවා. මගේ නම් නිකන් සිම්පල් ග්‍රිප් එකක් තියෙන්නේ. මෙහෙම තමයි ග්‍රිප් එක. කේකේ කයි වෙනස් වෙනවා සමහර අය මෙහෙම අල්ලනවා. සම ඒ කියන්නේ මේ මුඩ සීම් එක සමහර අල්ලනවා මේක මෙහෙම නම් අල්ලනවා මම නම් ඇත්තට මෙහෙම තමයි මගේ ග්‍රිප් එක තියෙන්නේ මේක තමයි නෝමල් ග්‍රිප් එක ඊට පස්සේ මෙහෙම ආම් බෝල් එකක් දානවා ඒකට අපිට මෙහෙම ලං කරලා ඇඩ් කරලා එක එක අල්ලන උතර බෝල් එක එක කියන්නේ කැපෙන ප්‍රමාණය අඩු වෙනවා වෙනස් වෙනවා ඒක එහෙම වෙනවා තව මෙහෙමත් අල්ලලා දාලා බලනවා එතකොට මොකද්ද වෙන්නේ කියලා විකට් එක සමහරට බවුන්ස් වෙනවා ඊට තමයි තව පොඩ්ඩක් පුළුවන් නම් මෙහෙම අත වට්ටන්න එතකොට මේ ෂයිනි පැත්ත වැදුණු ප්‍රතිලයි යනවා බෝල ඉක්මනට අපිට පුළුවන් නම් පොඩ්ඩක් මෙහෙම රිස්ට් එක කඩලා දාන්න يعني කඩලා මෙහෙම පොඩ්ඩක් අත වටෙන් යවන්න යවලා මේ ෂයිනි පැත්ත පොලේ වද්ද ගන්න පුළුවන් නම් එතකොට හැම පොඩ බැස්මන්ට ඉක්මනට බෝල යනවා කැපෙන එක අඩු වෙන හැබැයි බැස්මන්ට පොඩ්ඩක් ඉක්මනට බෝල යනවා සාමාන්‍ය චයිනමන් කියන්නේ රයිට් ආම් ලෙග් ස්පිනර්ගේ ග්‍රිප් එකම තමයි චයිනමන් කෙනෙක්ටත් තියෙන්නේ මෙහෙම ග්‍රිප් එකක් තියෙන්නේ ඒක ඒ ගොඩම මේ මේ ඇඟිල්ලෙන් තමයි ගොඩම දඟකෑම් සිදු කරන්නේ මම නම් තාම මේක ලොකුවට කියන්නේ මගේ ඇක්ෂන් එකත් එක්ක මම ඒක තාම try කරලා නැහැ ඉදිරියට try කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් අපේ talk with junior segment එක යකයන් අපි අවසන් කරනවා මම හිතනවා විශේෂම මේ පාසල් මට්ටමින් ඉන්න පුංචි ක්‍රීඩකයින් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මේ segment එක ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ නැති මේ වගේ ලස්සිත ඇමුල් දෙන්නේ වගේ සීනියර් ක්‍රිකට් කෙනකින් අහන්න ඉතින් ඒ නිසා තමයි අපි ඔයගේ ප්‍රශ්න ටික ඇහුවේ ඉතින් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා ඉතින් ඒවත් ප්‍රයෝජනට අරගෙන ඔයගොල්ලෝගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක කරන්න අපි wish කරනවා එහෙනම් thank you very much ලස්සිත අපිත් එක්ක talk with junior segment එකත් එක්ක එකතු වුණාට